අයිබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩණය කපුවද්දි ගැහැරුම ශ්‍රදා රූපවාහිනී 630 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුන වංග ප්‍රථමයෙන් සිරස්තල සම්බුද්ධ ශාසනයේ වැදගත් සිදුවීම් රසක් සිදු වූ උතුම් නිකිනිපුන් පොහෝ දිනයේ අදයි ශ්‍රද්ධා ලක්විරුපෝදා සදහම් විකාශය සේරුවිල මංගල රජ මහා විහාරයේ සිට දවස පුරා සෙන්කඩගල ඇසල පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද වීදි සංචාරය කෙරේ අද සහ ලබන ඉරිදා විදුලි කප්පාදුවක් නැහැ महाजन उपयोगिता कमिसम पवसाई रुसियावट जी हत रटवलिन अनतुरु एंगवीमाक උතුම් නිකිනිපුර 15වක පොහෝ දිනය ආදායි ඒ වෙනුවෙන් ශ්‍රදා රූපවාහිනිය අත ලක්විරු ගුවන් විදුලියත් ගේන එන සජීව විකාශය අද දවස පුරා විකාශය වෙනවා සම්බුද්ධ ශාසනයේ වැදගත් සිදුවීම් රසක් සිදු වූ පින්බර නිකිනිපුන් පොහෝ දිනයේ අදට යෙදී තිබෙනවා. විවහාර මාස ක්‍රමයට අනුව අගෝස්තු මාසයේදී උදාවන්නේ පින්බර නිකිනිපුන් පොහෝ දිනයයි. උතුම් නිකිනිපුන් පොහෝ දිනය සකල ලෝවාසී බෞද්ධ ජනතාවට ඉතාමත් සුවිශේෂී පොහොය දිනයක්. අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ගිහි කල පුත්‍ර රත්නේ වූ පින්බර රාහුල ස්වාමින් වහන්සේ උතුම් ධර්මයේ අසා අරහත්වයේ සාක්ෂාත් කළේ පින්බර නිකිනිපුන් පොහෝ දිනකදී අනාගතයේ උදෙසා උතුම් ශ්‍රී සද්ධර්මයේ සුරක්ෂා කරනු පිණිස මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පළමු සංගායනාව පැවැත්වුණේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් මාස 3කට පසු උදා වූ පින්බර නිකිනිපුන් පොහෝ දිනකයි රජගහනුවර සප්තපරිණි ගුහා පරිශ්‍රයේ රහතන් වහන්සේලා 500 නමකගේ සහභාගීත්වයෙන් පළමු ධර්ම සංගායනාව පවත්වා තිබෙනවා. එම පළමු ධර්ම සංගායනාවට පෙර ධර්ම භාණ්ඩාගාරික වූ ආනන්ද ස්වාමින් වහන්සේ උතුම් අරහත්වය සාක්ෂාත් කරගැනෙමින් පළමු ධර්ම සංගායනාවට ආනන්ද ස්වාමින් වහන්සේ එර්දි බලෙන් පොළව යටින් කිමිදී වැඩම කළසේක. මේ වස්සාන කාලයයි. පින්වත් ස්වාමින් වහන්සේලා වස් සමාදන් වන්නේ ඇසලපුන් පොහෝ දිනයේ මුල් කරගෙනයි. එය පෙරවස් සමාදන් වීම ලෙසයි හඳුන්වන්නේ. ඇසලපුන් පොහෝ දිනයේ මුල් කොටගෙන පෙරවස් සමාදන් වීමට නොහැකි වූ පින්වත් ස්වාමින් වහන්සේලාට නිකිනිපුන් පොහෝ දිනයේදී වස් සමාදන් වීමට අවස්ථාවක් ලැබෙනවා. එය පසුවස් සමාදන් වීම ලෙසයි හඳුන්වන්නේ. මෙවැනි වැදගත් ශාසනික සිදුවීම් රැසක් යෙදී ඇති උතුම් නිකිනිපුන් පොහෝ දිනයේ වැදගත් සිදුවීම් නිකිනි මාසය පුරාම සිහිපත් කළ යුතු වෙනවා. අප භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රීමත් ලලාට ධාතුන් වහන්සේලා තැන්පත් කරමින් සේරුවිල මංගල මහා සෑරජානන් වහන්සේ විරාජමාන වූ මෙකී උතුම් නිකිනිපුන් පොහෝ දින ශ්‍රද්ධා ලක්විරුපෝදා සදහම් විකාශය අද දවස පුරා උතුම් සේරුවිල මංගල මහා සෑරදුන් අභියස සිට ඔබ වෙනුවෙන් විකාශය වෙනවා. ගෝසප් පමානෝ ගෝසප් පසන්නෝ ඒ කියන්නේ තමයි පින්නතුනි හඬට පහ දින එක එක්ක වර්ණනාවට පහ දින එක කෙනෙකුගේ කටහඬට පහ දින එක ඒකත් මේ ලෝකේ අපිට ගොඩාක් දකින්න තියෙන එකක් සමහර විට අර කතා කරන රටාවලටත් පහ දිනවා නමුත් අභ්‍යන්තරේ දකින්නේ නැහැ දැන් අපි හිතමු කෙනෙක් අපිව ගොඩාක් වර්ණනා කරනවා කියලා සාමාන්‍යයෙන් අපි මෝඩ වැඩි නම් ඒක තේරුම් ගන්න හොඳ දෙයක් තමයි වර්ණනාවට පැහැදීම තමංග කවුරු හරි වර්ණනා කරනවා නම් ඒ වර්ණනාවටම නම් පැහැදින්නේ. ඒතර එයාට අවවාදයක් ලැබුණොත් කවදා හරි මොකද වෙන්නේ? ඒකත් එක්ක ගැටෙනවා. නමුත් නුවණැති උතුමු සුදුසු කල්හි වරදෙන් වලකා අවවාද කරනවා. ඊ අවවාදේ දරන්ට තරම් ශක්තිමත් හිතක් අර විදියට ලාමක දෙයට පහදින කෙනාට නැහැ පින්නතුනේ.
මෙවර උතුම් නිකිණි පොහෝ දිනේට සමගාමීව අෂ්ඨාංග උපෝසත සීල සමාදානය, ක්ෂීර පායාස පූජාව, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, සීල භාවනා වැඩසටහන් ඔබ වෙනුවෙන් විකාශය වන අතර ශ්‍රද්ධා නිකිණි පුන් පෝදා සජීව විකාශය සමගින් තවදුරටත් ඔබටත් එක්වීමේ හැකියාව පවතිනවා. සෑම පක්ෂයකටම සාධාරණ නියෝජනයක් සහිත පාලන ව්‍යුහයක් සකස් කිරීම තමාරුමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. සර්වපාක්ෂික අඩුවක් පිහිටුවීම පිළිබඳ පක්ෂ කිහිපයක් සමග ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ. ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයන් සමග සාකච්ඡා පවත්වන්නට යෙදුණා. එහිදී පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කමිටු පත් කිරීමේ කටයුතු මෙවන විට සිදුවන බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවත් අතුරු කමිටු කිහිපයක් පිහිටුවීමේ අවශ්‍යතාවය හඳුනාගෙන තිබෙන බව සඳහන් කර තිබෙනවා. ජාතික සභාව ඇති කිරීම ප්‍රධාන ඉලක්කයේ බව පෙන්වා දී ඇති ජනාධිපතිවරයා සියලු පක්ෂවල නියෝජනයේ සහ සඳහන තුළ ඇති අනෙකුත් පක්ෂ සහ කණ්ඩායම්වල සම්පූර්ණ නියෝජනයක් ඒ සඳහා අවශ්‍ය බවද අවධාරණය කළ බවයි ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කළේ. කමිටු සභාපතිවරුන් වෙත කැබිනට් අමාත්‍යවරුන් හා සමාන බලයක් සහ නියෝජනයක් ලබා දීමටත් අවශ්‍ය අවස්ථාවල ඔවුන් කැබිනට් සාකච්ඡා සඳහා සහභාගී කර ගැනීමේ වැදගත්කමද ජනාධිපතිවරයා පැහැදිලි කර තිබෙනවා. කමිටු ක්‍රමයේ නියෝජනය කරනවාද එසේ නොමැතිනම් ආණ්ඩුවට එක්වනවාද යන්න ඒ පක්ෂ සාකච්ඡාකුට තමන් වෙත දැනුම් දෙන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා. මේ අතර පළාත් සභා ක්‍රියාත්මක නොවන පසුබිමක් තුර පළාත් පරිපාලනය හා සංවර්ධන ක්‍රියාවලිය ශක්තිමත්ව පවත්වාගෙන යාම මෙන්ම පළාත් සභාවේ වියදම් කළමනාකරණය පිළිබඳ වගකීම ආණ්ඩුකාරවරුන් වෙත පවරා තිබෙනවා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මේ වන විට ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා මේ පිළිබඳව සියලු පළාත් ආණ්ඩුකාරවරුන් ලිඛිතව දැනුවත් කර ඇති බවයි. එම ලිපියෙන් තම පළාතේ සංවර්ධන ප්‍රමුඛතා හඳුනා ගැනීමේදී මෙන්ම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ආණ්ඩුකාරවරු පළාතේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා ජනාධිපති කාර්යාලය සමග මනා සම්බන්ධීකරණයක් පවත්වා ගත යුතු බවට දන්වා තිබෙනවා. ඒ අනුව අවම වශයෙන් දෙසතියකට වරක් තම පළාතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග සාකච්ඡාවක් පවත්වා පළාත් සභාව හරහා ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන කටයුතු පිළිබඳ නිරන්තර කතිකාවක් පවත්වාගෙන යාමට මෙන්ම මෙම අසිරු කාලවකවානුව තුළ ජාතික ඉලක්ක සපුරා ගැනීම සඳහා ආණ්ඩුකරුවන් දක්වන දායකත්වයේ පිළිබඳව ජනාධිපතිවරයා දැඩි අවධානයෙන් පසුවන බවද ජනාධිපති ලේකම්වරයාගේ ලිපියේ වැඩිදුරටත් සඳහන් වනවා. ලෝ පුරා රටවල් රැස්සක ව්‍යාප්ත වෙති වඳුරුන රෝගය ශ්‍රී ලංකාවේදී පහසුවෙන් හඳුනාගත හැකි ලෙසට වැඩසටහනක් දියත් කර ඇති බව වෛරස් රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පවසනවා. ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ වසූරිය සඳහා භාවිත කරන ඉන්නත යොදා ගැනීමෙන් මෙම වෛරසය 80%කින් පාලනය කළ හැකි බවයි. 2022 මැයි මාසයේ ප්‍රථම ප්‍රධාන වශයෙන්ම තිබුණේ අප්‍රිකානු මහද්වීපයේ. එතනත් සාමාන්‍යයෙන් මේක වනාන්තරගත සත්තුත් එක්ක විශේෂයෙන්ම කුඩා සතුන් අපි කියන රෝඩන්ස්ලා කියලා. ඒගොල්ලන්ගෙන් විශේෂයෙන්ම වඳුරන් ඇතුළු ප්‍රයිමේට්ලා. ඔබ දන්නවා මිනිහත් ඇවිල්ලා ප්‍රයිමේට් කෙනෙක් උන් තමක සමීප ඇසුරක් තිබුණොත් තමයි බෝ වෙන්නේ. ඉතින් මෙය උන් පැහැදිලිවම කියන මේ ඇවිල්ලා අර භයානක තත්වයක් නෙමෙයි. නමුත් සැලකිලි යුතුට ගැන තත්වයක්. මගෙන් නිතරම අහන්නේ මේක කොවිඩ් වගේ වෙයිද කියලා. අපි ඒකට උත්තර දෙන්නේ මෙහෙමයි. දැන් විශේෂයෙන්ම මේක බෝ වෙන ක්‍රම මොනවාද? මේක ප්‍රධාන වශයෙන් බෝ වෙන්නේ ශ්වසන තරල. එහෙම නැත්නම් මේ දීර්ඝ වශයෙන් සමීප සම්බන්ධතාවයක්. ඒ වගේම තමයි අපි මම කිව්වා පෙර කිව්වා මේක බිබිලි දානවා කියලා. ඒක නැත්නම් මේ බිබිලි සරවත් එක්ක බිබිලි දාන. දැන් සරම්ප වගේ රතු පාට හැමත් එක්කම ඇලිලා තියෙන බිබිලි නෙමෙයි. හැමෙන් උඩට එන සරවත් තියෙන ටිකක් යම්කිසි ගෙඩි වගේ ස්වරූපයක් තියෙන බිබිලි දාන එකක් තමයි තියෙන්නේ. දැන් කෙනෙකුට නිතරම මේව කරන්න පුළුවන් ශ්‍රී ලංකාව තුල තත්ත්වය මොකද්ද? ශ්‍රී ලංකාව තුල ලෑස්තිද? මොකද පහුගිය සති එකමාර දෙක වගේ ඇතුළත අපේ අසල්වැසි ඉන්දියාවෙන් හතර දෙනෙක් වාර්තා වෙලා එක මරණයක් සිද්ධ වුණා. මේ සඳහා අපි විශේෂම ඉස්සලම සායනිකව සැකකටුතු කරොත් මේ සඳහා පැහැදිලි ක්‍රමවේදයක් දැනුවත් කළ දෙන්නේ ඉක්මනින් සෞඛ්‍ය නිලධාරී කාර්යාලය හරහා වසංගත රෝග අංශයට උන් ඇතරම පැය 24ක
පැය 20ක වගේ ටෙලිෆෝන් ලයින් එකක් මේ සඳහා මේව කළා දෙනවා. ඒ වගේම තමයි වෛද්‍ය පරීක්ෂණ ආයතනයත් මේ සඳහා දුරකථන මාර්ග විවෘත කළා තියෙනවා. එකක් මතු වුණොත් ඒ සඳහා උත්තර දෙන්න. මේක බිබිලි මතු වෙන්න ඉස්සෙල්ලා දවස් 2කට ඉස්සෙල්ලා අතරම මේක පැපල වගේ ගොඩක් බෝ වෙන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් සමේ රෝග සායන තමයි විශේෂයෙන්ම දැනුවත් කරේ. දැන් සායනිකව මේක හඳුනා ගන්න එකපාරම අපහසුයි. තැහෙන සැකය අපි මතු කරන්න ඕනේ. සැකය තහවුරු කරන්න අපි ළඟ දැන් පරීක්ෂණ කට්ටල තියෙනවා. මේක ඇවිල්ලා අර මූලිකම අනුකවේදී පරීක්ෂණයක්. ඒ කියන්නේ PCR එකක්. ඉතින් අපි ඒ සඳහා ඌරෝ සූදානමක් එහෙම නැත්නම් අපි කරන ට්‍රයල් රන් එකක් කරා. දැන් PCR කට්ටල දෙකක් අපිට ලැබුණා. මේක සාමාන්‍යයෙන් 1/1 1/3 වගේ තමයි මරණ අනුපාතය. දැන් වෛරස් තියෙනවා විවිධ කාණ්ඩ, එහෙම නැත්නම් විවිධ අනුකාණ්ඩ තියෙනවා. ඉතින් මේක වසූරිය කියන ඒ කාණ්ඩයට අයිති ඇඟේ විශේෂයෙන්ම පළු මතුවීම, ඒ වගේම තමයි ඒවා සැරව ඇතිවීම, උණ තද උණ ඇඟේ පතේ රුදාව වගේ රෝග ලක්ෂණ ඇති වෙලා සතියක් දෙකක් වගේ කාලයකදී සම්පූර්ණයෙන්ම බිබිලි ටික, අපි එහෙම නැත්නම් කියනවා රෑෂ් එකක් කියලා. ඒ බිබිලි ව්‍යාප්ත වෙලා ඉබේම හොඳවන අසනීපයක්. අධික ලෙස බියට පත් වෙලා ඒ වගේම මේ ගෙවල් අතාරලා එහෙම තත්ත්වයක් උදා වෙන්නේ නැහැ. මොකද දැනට ඒ වසූරිය පවුල් වල වසූරිය එන්නේ තින් 80ක් 83ක් වගේ ප්‍රතිශක්තියක් මේකට හම්බ වෙනවා. ගතු දිනේත් මෙරටින් කොවිඩ් ආසාදිතින් 200 සීමා වික්මවා වාර්තා වුණා. ගත වූ දිනේම රටින් නව කොවිඩ් ආසාදිතයන් 227ක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ දැනුම් දී තිබෙනවා. ඒ මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 667,358ක් දක්වා ඉහළ නැංවමින්, මේ අතර ගත වූ දිනේම රටින් කොවිඩ් ආසාදිත මරණ දෙකක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් දැනුම් දී තිබෙනවා. ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 16,605ක් ලෙසයි දැක්වෙන්නේ. මේ අතර මේ වන විට වෛරස ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලැබෙන පුද්ගලයන් සංඛ්‍යාව 1767ක් වන අතර වෛරසයේ ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දක්වන්නේ 649,015ක් ලෙසයි. මාදිවෙල පාර්ලිමේන්තු මන්ත්‍රී නිවාස පරිශ්‍රයේ මේ දිනවල වගා කටයුතු සිදුවනවා. ඒ අනුව එම කටයුතු අද කෘෂිකර්ම අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වුණා. මුහුණ දීමට වන අර්බුදවලට විසඳුම් ලෙස රජය ගෙන යන වැඩපිළිවෙලට සහාය දැක්වීම වෙනුවෙන් මාදිවෙල පාර්ලිමේන්තු මන්ත්‍රී නිවාස පරිශ්‍රයේද සාර්ථක වගාවක් සිදු කර තිබෙනවා. ආණ්ඩු පක්ෂ මන්ත්‍රී වසන්තයාපා බණ්ඩාර මහතා ඊට මූලිකත්වයේගෙන කටයුතු කර ඇති අතර ඒ සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ද සිය සහාය ලබා දී තිබෙනවා. ඒ අනුව පක්ෂ විපක්ෂ බෙහෙදයකින් තොරව මන්ත්‍රී නිවාස පරිශ්‍රයේ මෙම සාර්ථක වගාව පවත්වාගෙන යන අතර අද ඒ නිරීක්ෂණය සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා එහි පැමිණ සිටියා. ඒ මොහොතේ මෙම වගාව ඉතාමත් සාධනීය තත්වයක පවතින බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. දැන් මෙතනදී එතුමත් ඒ මිත්‍ර මන්ත්‍රීවරු කණ්ඩායමත් පෙන්නලා තියෙනවා කුඩා ඉඩමක වුණත් වගා කරන්න පුළුවන්, ඒ වගේම ආහාර ටික සපයා ගන්න මේක ලොකු දායකත්වයක්. මේක මම දකින්නේ මේ අයගේ ආර්ථිකය ශක්තිමත් කරගන්න කරපු වැඩපිළික් විදියට නෙමෙයි, රටේ ආහාර අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න කරපු කාර්යයක් විදියට. දැන් මේක එක වේලක් හරි මේක පරිභෝජනය කරනවා කියන්නේ අනිත් පැත්තෙන් තව ටිකක් ඉතුරු වෙනවා අනිත් පැයට පරිභෝජනය කරන්න. එසා හැමතැනම මම යෝජනා කරනවා. දැන් තමත් කියන්නේ සෑම ගෙදරකම මිරිස් ගස් පහක් අඩු ගානින් ඉඳගත්තොත් අපේ රටට ගේන මිරිස් ටික අඩු කරගන්න පුළුවන්. අපි 99%ක් රටින් ගේන්නේ. මේවා කතා කර කර ඉන්නවට වැඩිය ක්‍රියාවෙන් මොප්පු කිරීම පිළිබඳව මේ මන්ත්‍රීතුමාලට විපක්ෂ විතරක් නෙමෙයි මෙතන. ආණ්ඩු පක්ෂ විතරක් නෙමෙයි විරුද්ධ පක්ෂේ මන්ත්‍රීවරු මේ එදා නැතිවෙච්ච සමගියත් එදා නැතිවෙච්ච ආදර්ශයත් අද මේ මන්ත්‍රීවරු ලබා දීම පිළිබඳව මම ඒ සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා. තවදුරටත් එය සාර්ථකව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පොහොර ලබා දීමටද කටයුතු කරන බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා. එතෙන්දි මම රජයට යෝජනා කරනවා ඉඩම් ලබා දීම හරහා වගා කිරීමේ කියන කාරුණ රජයකට එක්තරා සීමාවක් තුළදී නතර වෙනවා. නමුත් ඇත්තටම මහාමාර්ග දෙපස බොහෝ තැන්වල ඉඩකඩ විවෘත වෙලා තිබෙනවා වගා කරන්න පුළුවන් ආකාරයට සාමාන්‍ය මේ කෙටි කාලීන භෝග. මම ගරු මහින්ද අමරවීර අමාත්‍යතුමාට යෝජනා කළා මේ වීදි එළවලු වගාව
නැතිනම් වීදි වගාව කියන සංකල්පය රටට හඳුන්වා දෙන විදිහට රටට ආධනය කරන තරුණයන්ට ඇත්තටම ඵලදායිතාවයක් බලන්න පුළුවන් මේ වගේ වීදිවල ඉඩකඩ තිබෙන තැන්වල වගා කිරීම සඳහා යොමු කිරීමෙන් දැන් තව දේශීය පුවත් කිහිපයක් කෙටියෙන් අද සහ 14 වෙනිදා ඉරිදා දිවයිනපුරා විදුලි කප්පාදුවක් සුදු කිරීම සඳහා සැලසුම් කර නොමැති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා. කෙසේ වෙතත් 12 වෙනිදා සහ 13 වෙනිදා පැයක විදුලි කප්පාදුවක් සුදු කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විදුලි බල මණ්ඩලයට අවසර ලබා දී තිබෙනවා. ඒ අනුව A සිට L දක්වා මෙන්ම P සිට W දක්වා කාණ්ඩ සඳහා පස්වරු 6 සිට රාත්‍රී 9 දක්වා වූ කාලය අතරතුර පැයක විදුලි කප්පාදුවක් සැලසුම් කර තිබෙනවා. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සංශෝධිත අයවැය විසර්ජන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දින 4ක විවාදයක් පැවැත්වීමට ඊයේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ විශේෂ කාරක සභාව විසින් තීරණය කර තිබෙනවා. ඒ අනුව අගෝස්තු මාස 30 31 සහ සැප්තැම්බර් මාස 1 වෙනිදා සහ 2 වෙනිදා යන දිනයන්හිදී අදාළ විවාදය පැවැත්වෙනු ඇති. මෙරට තුල ඉහළම සංචාරක ආකර්ෂණයක් සහිත දුම්රිය ගමනාන්තයක් වන කොළඹ සහ බදුල්ල අතර නගරාන්තර අධිසුඛෝපභෝගී දුම්රියක් එළමෙන සති අන්තයේ සිට සෑම සෙනසුරාදාවකම ධාවණයට එක් කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව සෑම සෙනසුරාදාවකම පෙරවරු 5:30ට කොළඹ කොටුවෙන් පිටත් වන නව ඇල්ල ඔඩෙසි අධිසුඛෝපභෝගී දුම්රිය පසොරු 3:55ට බදුල්ලට ළඟා වීමට නියමිතයි. එම දුම්රිය සෑම ඉරිදා දිනකම බදුල්ලෙන් පෙරවරු 9:50ට පිටත් වන අතර රාත්‍රී 7:20 වන විට කොළඹට ළඟා වීමට නියමිත අතර දුම්රිය ගමන අතරතුර හමුවන ආකර්ෂණීය නැරඹුම් ස්ථානවල දුම්රිය නතර කිරීමට කටයුතු කරන බවයි ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය සඳහන් කළේ. මේ අතර අයහපත් කාලගුණ තත්වයේ හේතුවෙන් తాවකාලිකව නතර කර තිබූ බදුල්ල රාත්‍රී තැපැල් දුම්රියද හෙට සිට යලි ධාවණයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා. බැරි මොහොතේදී තනි නොකල මිතුරන් අද කතාව ඒ ගැන. නොසිතු වේලාවක පාසල් බස් රථය ඔහුගේ නිවස ඉදිරිපිටට ආවා. බස් රථයේ හිටියේ උසස් පාසලේ පාපන්දු කණ්ඩායම. ඔවුන් තරගයක් ජයග්‍රහණය කරලා ආපසු එන අතර අමතක නොකළ කෙනෙක් හිටියා. ඒ ඔවුන්ගේ මිතුරා කෙවින් බෙල්විච්. කෙවින් දක්ෂ වගේම උසස් පාසලේ හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක්. හැබැයි දවසක් ක්‍රීඩා තරගයක් අතර ඔහු ආබාධයකට ලක් වෙනවා. ඉක්මනින් ඔහුව රෝහල්ගත කරනවා. හැබැයි ඔහුට සිදුවලා තිබුණේ බරපතල අනතුරක්. ඒ නිසා මේන් පීඩා විඳින්නට කෙවින්ට සිදු වුණා. ඔහුගේ වම් පාදයේ මාංශ පේශී මිය යමිනුයි තිබුණේ. කෙවින්ගේ කකුල ඉවත් කිරීමේ ශල්‍යකර්මයක් සිදු කරන්න අවශ්‍යයි කියලා වෛද්‍යවරුන් කිව්වත් එය එච්චර දුර දිග නොයා ඔහුට පාදය ඉතිරි වුණා. ඉතින් මාස ගණනක් ඔහු හිටියේ කෙතර හැබැයි එක මොහොතකින් ඔහුගේ නිවස ඉදිරිපිටට ආව පාපන්දු කණ්ඩායම ඔහුට ලොකු සතුටක් අරන් ආවා. පාපන්දු කණ්ඩායමේ පුහුණුකරු නායකයා වගේම කණ්ඩායමේ හැමෝම ඇවිත් කෙවින්ට ආශිර්වාද කළා. පන්දුවක් අතින්ගෙන කෙවින් අසලට මේ එන්නේ කණ්ඩායමේ පුහුණුකරු. කණ්ඩායමේ අත්සන්නිය දූ බෝලයක් ඔහු කෙවින්ට තෑගි කළා. එදා ඔහු ජීවිතේ ගොඩක් සතුටු වුණ දවසක් කියලා කෙවින් කිව්වා. මිතුරුකම එකමුතුකම කොයි තරම්නම් විශිෂ්ට දෙයක්ද? පුළුවන් වෙලාවට වගේම නැති වෙලාවටත් ළඟට එන මේ මිතුරුකම් ලෝකයට කියලා දෙන්නේ ඒ විශිෂ්ටත්වය. ගොඩක් දේවල් අපිට දවසින් දෙකින් වැඩිම වුණොත් සතියෙන් අමතක වෙයි. කෙවින්ව අමතක කරන්න මේ කණ්ඩායම කොයිම වෙලාවකවත් කටයුතු කළේ නැහැ. පුංචි දෙයකින් හරි මිනිස්සු සතුටු කරන එක වටිනවා. ඔවුන් බැරි මොහොතවල වලදී අමතක නොකර. අවධානය විදෙස් පුවත් වෙත. සතියකට ආසන්න කාලයක් චීනය විසින් තායිවානයාවට පැවැත් වූ ආරක්ෂක ක්‍රියාකාරකම් අවසන් කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කළා.
එක්සත් ජනපද දේශපාලඥ නැන්සි පෙලෝසි මහත්මිය තායිවානයේ ස්වයං පාලන දිවයිනේ සංචාරය කිරීමෙන් පසු සතියකට ආසන්න කාලයක් තායිවානයේ අවට පැවතු ආරක්ෂක ක්‍රියාකාරකම් අවසන් කළ බවට චීනය දැනුම් දී තිබෙනවා. ඒ අනුව චීන හමුදාවන්ගේ මුහුදු සහ ගුවන් ක්‍රියාකාරකම් සාර්ථක වූ නමුත් තවදුරටත් තායිවාන සමුද්‍ර සන්ධියේ මුර සංචාරයේ යෙදෙන බවට ඔවුන් ප්‍රතිඥා ලබා දී ඇති බවයි විදේශ වාර්තාවල දැක්වෙන්නේ. ඇමරිකාවේ කතානායිකා නැන්සි පෙලෝසි මහත්මියගේ කෙටි සංචාරය චීනයේ කෝපයට හේතු වූ අතර චීනය විසින් ඒ බලහත්කාරයෙන් හෝ ප්‍රධාන භූමිය සමග නැවත එක්කල යුතු වන බවට මත පල කර තිබෙනවා. නමුත් තායිවාන රජය සිය ස්වෛරීත්වය පිළිබඳ චීන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන අතර තමන් ප්‍රධාන භූමියෙන් වෙන් වූ ස්වාධීන රාජ්‍යයක් ලෙසයි හඳුන්වා දී ඇත්තේ. කෙසේ වෙතත් එලෙස පවතින ආතතීන් මුල් කරගනිමින් දින හතරක හමුදා ක්‍රියාකාරකම් හරහා චීන හමුදාව විසින් සබ්මැරින් ප්‍රතිරෝධී මෙහෙයුම් සහ මුහුදු වැටලීම් පෙරහුරු සිදු කර ඇති බවට අනාවරණය කර තිබෙනවා. මේ වන විට චීන මහජන විමුක්ති හමුදාව විසින් තායිවාන සමුද්‍ර සන්ධියේ නිත්‍ය මුර සංචාර දිගින් දිගටම පවත්වාගෙන යන බවට දැනුම් දී ඇති අතර ඒ හරහා ඊයේ දිනේ චීන හමුදා ගුවන් යාන 36ක් සහ නැව් 10ක් සමුද්‍ර සන්ධිය වටා ක්‍රියාත්මක වන බවට විදේශ වාර්තා පෙන්වා දී තිබෙනවා. රුසියාව විසින් සපෝර්ෂියා න්‍යෂ්ටික බලාගාරයේ පාලනය වහාම යුක්රේනයට භාර දිය යුතු බවට G7 රටවල විදේශ අමාත්‍යවරුන් රුසියාවට දැනුම් දී තිබෙනවා. ඒ අනුව රුසියානු හමුදා සමස්ත කලාපයේම අනතුරේ හෙළන බවටයි එම දේශපාලන නායකයන් චෝදනා කර ඇත්තේ. සිය න්‍යෂ්ටික බලාගාරයේ සම්බන්ධව යුක්රේනය පවසන්නේ රුසියාව එම ස්ථානය හමුදා කඳවුරක් බවට පත් කර ඇති බවත් ඒ අවට යුක්රේන හමුදාවන් පලවා හැරීමට රුසියානු හමුදා තැත් කරන බවටයි. යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලශක්ති සංකීර්ණයක් වන සපෝර්ෂියා බලාගාරයේ පසුගිය මාර්තුමස මුල සිට රුසියානු පාලනය යටතේ පවතින නමුත් යුක්රේන කාර්මික ශිල්පීන් විසින් තවමත් එය ක්‍රියාත්මක කරන බවටයි විදේශ වාර්තාවල දැක්වෙන්නේ. කෙසේ වෙතත් ලොව ධනවත්ම රටවල් කිහිපයක සංවිධානයක් වන G7 සමුළුවේහි අමාත්‍යවරු නැෂ්ටික බලාගාරයේ ආරක්ෂාවට ඇති බරපතල තර්ජනය පිළිබඳව දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටින අතරේ ඔවුන්ගේ අනතුරු ඇඟවීම එක්සත් ජාතීන්ගේ නැෂ්ටික නිරීක්ෂණ කණ්ඩායම වන ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය විසින්ද පෙන්වා දී තිබීම විශේෂත්වයක්. කෙසේ වෙතත් ලෝක බලවතුන්ගේ පවා අනතුරු ඇඟවීම කෙරෙහි රුසියාව අවධානය යොමු කිරීමට ඇති අවස්ථාව ඉතා අල්ප බවට විශ්ලේෂකයන්ගේ මතය වී තිබෙනවා. හෙට අගෝස්තු 12 වෙනිදා ලොව පුරා සිටින යෞවනවියේ පසුවන්නන්ගේ අභිවෘද්ධිය උදෙසා නම් කරන ලද ජාත්‍යන්තර තරුණ දිනය සෑම වසරකම අගෝස්තු මාස 12 වන දිනට යෙදී තිබෙනවා. මිනේරිය සහ ගිරිතලේ වනජීවි රක්ෂිත ජාතික වනෝද්‍යාන ලෙස නම් කර ඇත්තේ 1997 වසරේ අගෝස්තු මාස 12 වන දිනයි. දුම්රිය ඉතිහාසයේ පුරෝගාමී නාමය ජෝර්ජ් ස්ටීවන් මහතා මෙලොවින් සමුගෙන ඇත්තේ 1848 වසරේ අගෝස්තු මාස 12 වන දිනයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.